the deck though. මේ වගේ සත්තු වැඩි කර දැන් හම් වෙනවා අපිට. රස්තනේ. ඕමාලි දැන් ඔක්කොට දැන් මේ කරලා තමයි ඔක්කොට ගෑනු සතෙක් මේ බලන්න දැන් ගෑනු සතා වුණා. ඔව්. පෙනගොබේ ඉත අපූර්වට පේනවා. දැන් ගොඩක් අය කියන මේ ගෑනු සතාගේ විශාල පෙනියක් දැක ගන්න නෑ මේ අඩ පෙනියක් තියෙන කියලා. නමුත් අර පිරිමි සතාගේ තරම් රුස්තිමත් නෑ. ඒත් මෙයාගේ පෙනගොබේ තියෙනවා ඉතින්. මොකද ගෑනු සතෙක් කියලා කියන්නේ දැන් මෙයාගේ මේ මේ කාලය විතර දාලා මේ පැටවුන් එළියට එනකම් උඹහක් ඇතුළට හිටපු කාලේ ඉවරයි දැන්. සාමාන්‍ය මේ සතෙක් බිත්තර දාලා මාස දෙකක් විතර මේ බිත්තර ටික ආරක්ෂා කරනවා. ඒ කියන්නේ දැන් කිසිම කාලේ බිත්තර වැඩිමත් කරන්නේ නැහැ මේගොල්ලෝ. නමුත් අර වෙනත් විලෝපිය සත්තුන්ගේ සාමියක් වෙයි කියලා ඒ ආසන්නව කාටවත් එන්න නොදී ආරක්ෂා කරනවා. ඒ කියන්නේ මාස දෙක පුරාවට මෙයාට ආහාර ගැනීම හැකියාව නැහැ. අර බිත්තර වලට හානියක් වෙයි කියලා මෙයා ඈතට යන්නේ නැහැ. ඉතින් තම අපහස කාලය තම මේ ගත වුණේ මෙයාට. දැන් සාමාන්‍ය ඉතින් මේ විදිහට ගෙවල් වලට එන සත්තු අනාරක්ෂිත නිසානේ මේ අයින් කරන්නේ. ඒ කරලා ඉතින් මෙයාට සාමාන්‍ය ජීවත් වෙන්න පුළුවන් වටපිටාවකට ගිහින් ගන්න. අදින්පත් ජාතික වල කියන්නේ. ඒක තමයි අපේ මහගෙදරටත් යන. එතකොට ඔයා නම්බරේ හම් වෙලා YouTube එකෙන් අපේ මල්ලි දැනගත්තේ. උදේ මම හිතුවේ මෙතන ඉඳී කියලා. මෙයා උදේ කොහෙටද ඇවිල්ලා බැලුවා. බලනකොට උදේ ඉන්නවා. දැන් මේ කතා මේ මං කියවර මාස දෙකක් පුරා තම ආහාර ගැනීමක් කරන්නේ නැහැ. යන්නේ නැහැ ගොඩක් වෙලාවට හුඹහක තමයි බිත්තර දාන්නේ. ඒ හුඹහා ළඟට වෙලා වෙනත් බෙනයකට වෙලා වෙනත් යුරෝපීය සතෙක් මෙයාගේ බිත්තර ටික සයි කියලා රකින්නේ. ඒ අර කිරිය වගේ බිත්තර නෑ නෑ ගෑනු සතා මෙයාගේ ඔය ගෑනු සතෙක් නෑ ගෑනු සතෙක්. දැන් මෙයාගේ මේ ඇඟ බැලුවොත් එහෙම මේ ජම්බාලිය ළඟ ඉඳන් යටපැත්ත මේ කළු පාටයි. ගොඩාක් කළු පාට ගැතියක් තියෙන්නේ. ඒකම තමයි මෙයා අර බිත්තර දාලා ඉඳලා දැන් මෙයාගේ ඇඟ ගොඩක් කෙඩේරි ගහිලානේ තිබ්බේ. ඒ කාලේ පුරාට මේ අර විචිත්‍රවත් බව නැති වෙනවා. ආහාර වලින් ලැබෙන පෝෂණය ලැබෙන්නේ නැහැ මෙයාට. මොකද ආහාර ගන්නෙ නැහැනේ. එතකොට අර ඇඟේ තියෙන සුක්ෂිමත් බවත් අඩු වෙලා එයාගේ තියෙන අර වර්ණවලත් වෙනස්කම් ඇති වෙනවා. දැන් මෙයාගේ පැටවු දාලා මේ පැටවු ඉන්නවා මෙන්න මේ විතර පැටවු හතර දෙනෙක් විතර හම් වුණා මේ පල්ලෙහා මහවත් කියලා. ඒ වෙනනම් බලන් දෙන්නේ මෙයාගේ පැටවු තමයි. අනේ පැටවු ආවට පස්සේ පැටවුනුත් එක්ක මෙයා යන්නේ යනවා සාමාන්‍ය පරිසරයට. ඒතකොට මේ වෙනකොට පැටවු ටික ඔක්කොම ගිහිල්ලා තියෙනවා. මෙයාලා මේ වරකට බිත්තර 10ක් 40ක් අතර ප්‍රමාණයක් නිදහස් කරනවා. එතකොට අඩුම පැටවු 30 දෙනෙක් වගේ 25ක් 30ක් වත් සාමාන්‍ය පරිසරයේ මේ නිදහස් වෙලා යනවා ඒ බිත්තර වලින්. මොකද බිත්තර උපරල පැටවු එළියටනේ දින 55ක් 60ක් වගේ කාලයක් ගත වෙනවා. ඊට පස්සේ තමයි ඉතින් දැන් මෙයා මේ බිත්තර වලින් පැටවු ටික ආවට පස්සේ පැටවුත් එක්කම එළියට එන්නේ. දැන් ගොඩක් වෙලාවට ඒක තමයි අපි වටපිටාව නිරන්තරයෙන් පිරිසිදු පිළිවෙලකට තියාගන්න කියලා මම හැමතැනම කියන්නේ. දැන් මේ වනාහි කියලාත් මේ ඉදිකිරීම වලට මේ හදලා තියෙන්නේ. ඒ වගේ ඒවා මේ වටේට තියාගන්න අනිවාර්යෙන් සර්පෙක් අපිට බලාපොරොත්තු වෙන්න වෙනවා. මොකද මේ සත්තු ඒ වගේ තැන්ම තමයි ජීවත් වෙන්න තෝරගන්නේ. ඒගේ වාසස්ථානේ. මම පොඩි වැඩකින් පොඩකින් ගන්නම්. මේ සතා දැන් හිතන්නකො දැන් කවුරු හරි අතින් ඝාතනය වුණා නම් ඒක හරි අපරාධයක්. හේතුව තමයි මෙයා දැන් මාස දෙකක් විතර කුසගින්න ඉඳලා මේ එළියට එන්නේ. සමහර වෙලාවට මේ පළවෙනි අවස්ථාව වෙන්නේ නැති ආහාර ගන්න. ඒ හිඳ වෙන්නේ තියන්නේ නැහැ. පිරිහරයක් වුණා.
පෑගුණොත් අර යාගේ සීමාවට ගියොත් හරිය විතරයි ගොඩක් වෙලක් දෂ්ට කරන්නේ. එහෙම නැත්නම් සාමාන්‍ය මිනිහෝ ගෙම්බෝ විතර කුකුල් පැටව සහ සර්පය. මෙයාගේ පහල ඉන්න ඕනම සර්පයෙකුත් මෙයාට ගිල ගන්න පුළුවන්. මෙයා බාන්න ගෑන් සර්පෙක්. මෙයා විතර ඔක්කොම ගන්නවා. මේ විතර දාලා තියෙන්නේ මේකෙන් මෙයාගේ ජම්බාලිය ගත්තාම එතන ටිකක් විවෘත වෙනවා. ඊළඟට මේ ඇයිද යට කොටස සම්පූර්ණ අවපාත වෙලා තියෙන මේ කුරු පාට වෙලා තියෙන්නේ. එතකොට මේ මේ වර්ණ රටාව සාමාන්‍යයෙන් දකින්න පුළුවන් විතර දාලා ඉන්න නැයිනක්ගේ පමණයි. පිරිමිසත්තුන්ගේ මෙහෙම නැහැ. මේ බඩයට සුදු පාටක් තියෙන්නේ පිරිමිසතාගේ. විතර දැම්මාට පස්සේ තමයි මෙන්න මේ අවර්ණ පාට එකතු වෙන්නේ. එහෙනම් බලන්න ගන්න. අර කුලන් අල්ලනකොට මහත් වෙනවා. එහෙම ඇතුවාම ඒක වෙ බොහොම තියෙන. ඔව්. ඉස්සක ගතිය තියෙන එකයි. ඉතින් කාලයක් සුතකින් ඉඳලා දැන් තමයි ආහාර හොයාගෙන සාමාන්‍ය විදිහට එයාගේ ජීවන රටාව පටන් ගන්න. මෙයා පැටවුනොත් සාමාන්‍ය ස්නේහක් වාස් අවුරුද්දේ එක්වතාවයි විතර දාන. එයාලා සාමාන්‍ය අප්‍රේ මැයි වගේ මැයි ජූනි වගේ කාලවලට සංසර්ගය නැතිරෙනවා. එතකොට ජූලි අගෝස්තු විතර වෙනකොට මෙයාලා විතර නිදහස් කරනවා. එතකොට සැප්තැම්බර් අග ඔක්තෝබර් මාසේ පුරාවටම සහ නොවැම්බර් මාසේ 15 වගේ ගන්නේ මේ මාසෙන් අඩක් ගෙවිලා නේ තියෙන්නේ. මේ අපවානෝ වෙනකන් විතර වලින් පැටව එළිය තියෙන්නේ වෙනවා. නැහැ ගොඩක් මම අර ඔයාලට මාව දැනුවත් කරන එකට මම ඇත්තටම ගොඩක් ස්තුතිවන්ත වෙනවා මොකද මේ වගේ සත්තු නිකන් මරන්නේ නැතුව මේ කට්ටියගේ අගේ තේරුම් ගන්න එක මරන්න නම් හරි වටිනවා මොකද මේ මේ සත්තු ඇත්තටම පරිසරේ ජීවත් වෙන විස කියන්නේ වෙනම පැත්තක් විස විස මේ මිනිස්සුන්ට දෂ්ට කරලා මිනිස්සු මරන්නේ නෙමෙයි මෙයාගේ විස පිටලා තියෙන්නේ මෙයාගේ ආහාර ධාමී පහසු කරන්නයි මේක සබහා ධාමී ලැබිලා තියෙන්නේ ඉතින් අපිට හානිදායකයි මේ සත්තු දෂ්ට කරොත් අපිට විතරනේ ඕනම සතෙකුට මේ සතයගේ විස මේ තාම හානිකාරකයි. මරණයට පත් වෙන ඕනම කෙනෙක් ප්‍රතිකාර කරගත්තේ නැත්තම්. නමුත් අර මම දකින විදිහ මේ සත්තු මේ පරිසර සමතුලිතතාවයට විශාල කාර්යභාරයක් කරන සත්ව කොටසක්. මම ආවිතරන්නේ මේ සීළු මුරුගු විශේෂ. ඉතින් අපි මේ සත්තු රැකගන්න වග බලා ගන්න අපේ වගකීමක් තියෙන ඇත්තම මිනිස්සු ඇත්තම. නෑ මචං එහෙමත් නෑ නමුත් එයා මේ එයා නිදහස් කරන වැඩ කරන මචං ලෑස්ති වෙන්නේ නේ ඒක නෙමෙයි ඔව් කලබල වෙනවා බිහිත් කරනවා ඒකත් ටික තුවාල හොඳ වුණාට පස්සේ කැලේට ගිහින්. මොකද මේ ඕඩර් දෙනවා.